प्रकाश जीवित මේ රටේ ඉන්න සියලුම ජාතීන්ගේ අනෝන්‍යතාවය එකමුතු භාවය තමයි අපිට වැදගත් වෙන්නේ. මෙතන ඉති කතා කරපු බුද්ධලයා ප්‍රසිද්ධ හැම තැනම ගිහිල්ලා බුදුහාමඳුරු නිදිම කැමයි කියලා ප්‍රකාශ කරලා මේ රට තුළ තියෙන අනෝන්‍යතාවය එකමුතු භාවය විනාශ කරලා මේ රට තුළ සිංහල මුස්ලිම් ප්‍රශ්නය හදන්න මේ මිනිස්සු ලෑස්ති වුණා. අපි මේ වෙලාවේ වහම එන්.එම්. ෂයික් කියලා නීතිඥවරයෙක් උසාවියට දාලා මේක තවු ශ්‍රී ලංකා සෞවිධ්‍ය මාතේ මතය විතරයි. එහෙනම් මේව කතා කරන්නේ ඒගොල්ලෝගේ මතය විතරයි. සමස්ත මුස්ලිම් ජනතාවගේ මතය නෙවෙයි. ඒ නිසා මේක ගැන අපි කනගාටු වෙනවා. අපි සිංහල ජනතාවගෙන් प्रकाश අනවශ්‍ය තැන්වල ගිහිල්ලා ගෙවල් අරගෙන ඒවා පල්ලි බවට පරිවර්තනය කරගෙන මේ රටතුල තියෙන සාමය නැති කරලා අනේ දැන් අපි පාරම්පරික මුස්ලිම්ලා පිට අරග වඳිනවා මේක වඳ ඒක අපේ වැඩක් ඒක අපි දෙයියොත් එක බලා ගන්න අපි අපි ඔක්කොම එක දවසට මැරෙන්නේ ඒක බලා ගන්න අපි හරිද අබ්දුල් රාසි හරිද කියලා හැබැයි මේ රටේ තියෙන සාමය නැති කරන්න අපි කිසි වෙලාවක ඉඩ දෙන්නේ නැහැ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලු ජාති එකවගේ ජීවත් වෙනනේ එකර ජීවත් වෙනනේ යාපාලනේ ආණ්ඩුව වෙලා තියෙන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන්ව බෙදන්නේ නෙවෙයි ඔක්කොම එකමුතුවේ ඉදිරියට යන්න තමයි ලෑස්ති කරන්නේ ඒ නිසා තමයි මේ වෙනකොට මැජිස්ට්‍රේට් උසාවියෙන් නියෝගයක් දැන් දීලා තිනවා මේ වෙනකොට දීලා තිනවා මේ හතර දිනාගේ නඩුව තිනවා මේකම හතර දිනාට රැස්වීම මොකුත් කරන්න බෑ මේ හතර දිනා සම්බන්ධ වෙනවා නම් ඒගොල්ලන්ට විරුද්ධව වාම CCD ඇක්ෂන් ගන්න ඕනේ කියන තීන්දුවකුත් මේ වෙනකොට දීලා තිනවා ඒ කියන්නේ දැන් මේ වෙනකොට CID ගේ උගත් මිනිසුන්ගේ කට උතර දැන් මේ වෙනකොට රෙකෝඩ් කරගෙන යනවා